ආධ්‍යාත්මික වැඩපිළිවෙලක්. කර්ණිමිත සූත්‍රය කියන පුජ්‍යලයක් මේ සංසාර දුකින් ගැලවෙනකොට එයා දිනු කරගත යුතු උතුම් ගුණ ඔන්න බලන්න. ඔබ යන්නේ නිවන හොයාගෙන නම් ඔබ සතුව මේ ගුණංග තිබිය යුතුයි. දැන් අපි හිතුවොත් සුභර පහසුවෙන් පෝෂණය කර යුතු කෙනෙක් කරන්න පුළුවන් කෙනෙක් වෙන. ඒ කියන්නේ පහසුවෙන් පෝෂණය වෙන්න බැරි කෙනෙකුටත් නිවන දුරයි. දැන් බුදුහාමුදුරුවෝ කහරි පැහැදිලිව භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා සරල අවශ්‍යතා ටිකක් එක ජීවත් වෙන්න. දැන් පින්වත්නි දැන් මේක ඔබේ ජීවිතවලට සාමාන්‍ය මිනිස්සුගේ ජීවිතයට බද්ධ කරනකොට සමහර අය ඉන්නවා එයා පෝෂණය කරන්න හරි අමාරුයි. මොකද එයා කැමැතිම කෑම එක නැත්තම් කන්නේ නැහැ. එයා කැමැතිම සයනේ හම්බුනේ නැත්තම් නිදියන්නේ නැහැ. එයා කැමැතිම බීම එක දුන්නේ නැත්තම් අනිත් ඒවා බොන්නේ නැහැ. හරි අමාරුයි ආ පෝෂණය කරන්න. ඒ වගේ කෙනෙක් කොහොමද තමන්ගේ කාමරේ තියෙන තමන්ගේ අවශ්‍යතාවලට ගෙනාපු බඩු මුට්ටු මේවට ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්නේ කොහොමද? බුදුහාමුදුරු භික්ෂුන්ට වදාලේ තමන්ගේ සිව්පසේ හොයාගන්න අනිත්‍යයට කරදර නොකර. යථාපි බමරෝ පුප්පං යම්කිසි ආකාරයකින් බඹරා මලෙහි රොන් ගන්නා වගේ මිනිස්සුන් නොපෙලා සිව්පසේ අරගෙන සැහැල්ලුවෙන් තමන්ගේ සංසාර විමුක්තිය හොයාගන්න කිව්වා. එහෙනම් ඔබට අද යෝජනා කරන්න ඕනේ ඔබේ කායික අවශ්‍යතා ඔබේ දෛනික අවශ්‍යතා සරල කරගන්න කියලා. මොකද ඒවා සංකීර්ණ වෙන්න ඔබව පෝෂණය කරන්න අමාරුයි. දැන් හිතන්නකෝ සමහර දරුවෝගේ කෑම බීම වල තියෙන අවශ්‍යතා නිසා අපච්චිගේ දරුවෝ පෝෂණය කරන්න අමාරුයි. දැන් අද කාලේට මේක හොඳට ගැළපෙන එකක්. හිතන්නකෝ දැන් සමහර අය ඉන්නවා මොනවා දුන්නත් කයේ පැවැත්මට කියලා කාලා නිකන් ඉන්නවා. මේ තව කෙනෙක් ඉන්නවා මේවා කන්න පුළුවන්ද කියලා හැමදාම වෙනස් වෙනස් කෑමක් හොයනවා. එතකොට එයාට කැම බීම දෙන එක gedara අම්මට තාත්තට කරදරයක්. ඒක නිසා පුංචි තැනක හමුණා. පින්වත්නි, ගිනිහල් ගේ දෙන්නද කියලා අහපුවාම භාග්‍යතුන් වහන්සේට තුම්බෑ ජටිලිය හම්බෙච්ච වෙලාවේ උරුල කාශ්‍යප ගිනිහල් ගේ විතරයි තියෙන්නේ ඒක දෙන්න දාපුවාම කමක් නැහැ කිව්වනේ. කියන්නේ කුස්සිය විතරයි තියෙන්නේ. ඔබට ගමනක් ගියාම මල ගෙදරක ගිහපුවාම සමහරට ඔබේ ඥාතියෙක් මුණ ගැහෙන්න ගියාම කුස්සිය නිදා ගන්න උනොත් ගෙදර දෙන්න ඇඳන් නැත්තම් ඒත් සතුටින් නිදා ගන්න බැරි නම් පින්වත්නි මම කියන්නේ සුභර ගුණය මෙලව සමාජය තුළ ජීවත් වෙන්න කොච්චර වැදගත්ද. මේක ගැඹුරු යථාර්ථය තමයි. සුභර නොවන පුජ්‍යලයෝ කාම සම්පත් පසුපසම තව දුරටත් ගමන් කරන්න හිත පුහුණු කරනවා. ඒක නිසා පුරුදු වෙනු මැනවි පහසුවෙන් පෝෂණය වන්නට.